සංඝ උපෝසත කිරීමේ ක්‍රමය සංහ උපෝසතය ගැන දතියුතු කරුණුම්. නභික්හවේ සංහ මජ්්‍යයේ අනජ්ජිට්ටේන පාතිමොක්කං උද්දේසි තබ්බං යෝ උද්ධස්සේය ආපත්ති දුක්කටස්ස යැයි වදාරා ඇති බැවින් සීමාවට සංගහා රැස්වූ පසු උද්දෙසීම සඳහා සම්මුතියලත් භික්‍ෂුවක් විසින් සංහ ස්ථවීරයන් වහන්සේට හෝ අන්‍ය විනේදර තෙරනමකට හෝ ආරාධනය කළයුතුය ආරාධනය ලැබූතැරුන් වහන්සේ විසින් පාමුක් උදෙසීමට කලින් ආරාධනය කළ භික්‍ෂුවගෙන් විනය විචාල යුතුය. එසේ කළ යුත්තේ ද සම්මුතිය ලබාගෙනය ආරාධනා කළ භික්‍ෂූන් වහන්සේ විසින් විනය ප්‍රශ්න විසඳිය යුත්තයේද සම්මුතිය ලබාගෙනය විනය පුච්චක සම්මුතිය හා විසජ්ජක සම්මුතිය තමතමා විසින්ම ද කරගතහැකිය. තමන් විසින්ම කර ගැනීමට දැනට පවත්නා චාරිත්‍රයයි. ආරාධන ආදිය කරන හැටි මතු දක්වනු ලැබේ එහිදී තිස්ස දත්ත යන නම් යොදා වාකිය දක්වුණු ලැබේ පෝය කිරීමේදී ඒ තැන්වලට ඒ ඒ අයගේ නම් යොදා ගතයුතුය. එක ආරාධනය කිරීමට සම්මුතිය ලබා ගැනීම. සුනාතු මේ බන්තේ සංගහෝ යදි සංගස්ස පත්ත කල්ලං අහං ආයස්මන්තාං තිස්සං පාතිමොකුද්දේසං අජ්්‍ය සයං මෙසේ සම්මුතිය ලබාගෙන මතුදැක්වෙන වාක්‍ය තුන්වරක්කයා ආරාධනය කළේතුයි ආරාධනා කිරීම සංහෝ බන්තේ ආයස්මන්තං තිස්සං පාතිමොක්ক্ষ ුද්දේසං අජ්්‍යේසති උද්දිස්සතු බන්තේ ආයස්මා තිස්සෝ පාතිමොක්හං තුන්වරක් කියන්න දෙක දේශක භික්‍ෂුවගේ පිළිබදන් දීම ආම උද්ධස්සා මහං ආවුසෝ මෙසේ කියා ඇරවුම පිළිගෙන මතුවෙන වාක්‍ය කියා විනය පුච්චක සම්මුතිය ලබාගත යුතුය විනය පුච්චක සම්මුතිය සුනාතු මේේ බන්තේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලන් අහං ආයස්මන්තන් දත්තන් විනයන් පුච්චේය. ආරාධනය කළ භික්ෂුව මතු එන වාක්‍ය කියයා විසජ්ජක සම්මුතිය ලබාගතයතිය. විසජ්ජග සම්මුතිය. සුනාතු මේේ බන්තේ සංහෝ යදි සංගස්ස අත්ත කල්ලං අහ ආයස්මතා තිස්සේන විනයන් පුට්ठෝ විස්ජයම් තුන දේශක භික්ෂුවගේ විනය විචාරීම සම්මජ්ජනී පදීපෝජ උදකං ආසනේනච උපෝස තස්ස ඒතානී පුබ්බ කරනන්ති වූච්චති යනුවෙන් දැක්වෙන උපෝසතාගාරයට සංගයා රැස්වීමට කලින් කළයුතුවන උපෝසතාගාරය හැමදීමය පහන් දැල්වීමය පැන් තැබීමය අසුන් පැනවීමය යන හතර කිස කොට නිමවීද ආරාධනය කළ භික්‍ෂුවගේ පිළිතුර දැනට සූර්යාලෝක ඇතිබැවින් පහන් දැල්වීමෙන් ප්‍රයෝජන නැත සසුුවත්තුන කොට නිමවීය. ප්‍රශ්නය. චන්ද පාරි සුද්ධී උත්තුකානං බික්ු ගණනාච ඕවාදෝ උපෝස තස්ස ඒතානී පුබ්බකිච්චන්ති වූච්චති. යනුවෙන් දැක්වෙන පූර්වකෘතියන් සම්පූර්ණමනු පිණිස ගෙනලද චන්ද පාරිශුද්ධීන් සංඝයාහට ආරෝචනය කොට නිම වීද පිළිතුර ශීමස්තක සියලු භික්‍ෂූන් වහන්සේම මෙහි රැස්වී ඇතිබැවින් ගෙනලද චන්ද පාරිශුද්ධයක් නැත්තේය. ප්‍රශ්නය ඉරතුව වනාහි හේමන්තය ගිම් හානය වස්සානය යයිතුන් වැදෑරුම් වෙයි එයි දැනට පැමිණ ඇති යුරුතුව කවරේද තු දෙනු ප්‍රශ්නය එක්කෙක් ඉර්තුුවක පක්ෂ අටබැගින් නැත්තේය පැමිණ ඇත්තා වූ මේ ඉරුතුවේ ඉක්ම ගිය පක්ෂ කෙතෙක් ද ඉදිරියට ඇති පක්ෂ කෙතෙක්ද මේ පැමිණතිබෙන පක්ෂය කීවැනි පක්ෂයද පිළිතුරු දෙනු ප්‍රශ්නය දැනට මේ සීමාවී රැස්ව ඉන්නා භික්‍ෂූන් වහන්සේලා කොතෙක් වන්නා හුද ගණන කියනු. ප්‍රශ්නය අවවාද ලබාගැනීම සඳහා භික්‍ෂුණීන් විසින් කර ඇති ආයාචනය සංඝයාට හට සැලකොට නිම වීද. පිළිතුර. මෙකළ භික්ෂුණීන් නැතිබැවින් එබඳු ආයචනයක් නැත්තේය. ප්‍රශ්නය මේ හතර, සංඝයා සීමාවට රැස්වූ පසු තාමුක් උදෙසීමට පළමුවෙන් කළේතු බැවින් පූර්වකෘත්තිය යැයි කියනු ලැබේ. උපෝසතෝ යාාවතිකාච බික්හු, කම්ම පත්තා සභාගා පත්තිියෝච නවි්ජන්ති වජ්ජනීයාච පුග්ගලා, තස්මිංන හොන්ති පත්ත කල්ලන්ති වච්චති යැයි. අට්ටකතාචාරයෙන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි උපෝසත කර්මයට සුදුසු කාලය චතුරංගේයකින් යුක්තවිය යුතුය. උපෝසතය සාමාන්‍ය ලක්ෂණයෙන් එකක් වුවද චාතුද්දසී පන්න රසී සාමගගීය යැයි දිනවශයෙන් තුනක්ද සංගහ ගන පුග්ගල යැයි කාරක වශයන්ගේ වශයෙන් තුනක්ද සුත්තුද දේශය පාරිසුද්ධි අධිට්ඨානය යැයි කර්තු ව්‍යාකාර වශයෙන් තුනක් දවෙයි එයින් මේ කරුණු ලබන උපෝසත දින වශයෙන් කිනම් උපෝසතයක් ද පිළිතුරු දෙනු. ප්‍රශ්නය කාරක පුද්ගලයන්ගේ වශයෙන් කිනම් උපෝසතයක්ද පිළිතුර ර්ක පුද්ගලයන්ගේ වශයෙන් සංඝ උපෝසතයයි. ප්‍රශ්නය කර්ථ ව්‍යාකාර වශයෙන් කිනම් උපෝසතයක්ද පිළිතුර කර්ත්‍ය ව්‍යාකාර වශයෙන් සුත්තුද්දේශ උපෝසතයයි. සුත්තුද්දේශ උපෝසතයයි කියෙහියට හතර නමකට නොඩු භික්‍ෂු පිරිසක් එක්සීමාවෙහි අත්පස නොපිරිහලා වැඩ සිටිය යුතුයි. එපමණ භික්‍ෂූහු මෙහි වැඩසිටිනාහුද පිල්ිතුර. එසේය වැඩසිටිින්නාහුය. ප්‍රශ්නය, පැමිණ සිටින භික්‍ෂූහු වස්තු සභාග ආපත්තිවලින් විදුනාහුද පිළිතුරු. එසේය ඇවැත් දෙසීමෙන් පිරිසිදු වූවාහුය. ප්‍රශ්නය, ගෘහස්ථාදී එක්විසි වර්ජනීය පුද්ගලයන් සංඝයාගේ අත්පසින් බැහරකොට නිමවීද පිළිතුර. එසේය නිම වීය. ඉක්පිති පාමක් උදෙසන ස්තවීරයන් විසින් මෙසේ කියයුතුය. මේ චතුරන්ගේෙන් යුක්ත කර්මයට පත්ත කල්ලය යැයි කියනු ලැබේ. උබ්බ කරන පුබ්බ කිච්චාණ සමාපෙත්වා දේසිතා පත්තිකස්ස, සම්මක් ගස්ස බික්හු සංගස්ස අනුමතියා පාතිමොක්කං උද්ධස්සිතුම් ආරාධනන් කරෝම. මෙය කීකල්හි සංගයා විසින් සාධකාර දිය යුතුය ඉක්බිති ඥත්තිය කියා පාමුක් උදෙසිය යුතුය. පාමුක් උදෙසීමේදී හතර ප්‍රාරාජිකාව පමණක් උදෙසා නිමකරතහොත් උද්දිිට්ංකෝ ආයස්මන්තෝ නිධනං උද්දිිට්ඨ චත්තාාරෝ පාරාජිකා ධම්මා සුතාखෝ පනායස්මන්තේහි තෙරස සංඝාදිශේසා දම්මා යනාදී පාටෙන් අවසන් කර එම පාටය අවසානයේදී පාරාජිකුද්දේශෝ දුතිියෝ කියා අවසන් කළේතුය සංඝාධි සේසු උද්දේශය දක්වා දෙසු කල උද්ධිට්ठංකෝ ආයස්මන්තෝ නිධනන් උද්දිිට්ठා චත්තාාරෝ පාරාජිකා දම්මා උද්දිිට්ඨා තේරස සංගහාදි සේසා ධම්මා සුතාකෝ අනායස්මන්තේහි දේ අනියතා දම්මා යනාදී පාටෙන් අවසන් කර පාठය අවසානයේදී සංඝ සේ ಉද್දේෝ තತಯෝ කියා නිම කළ යුතුය. අනියතු ද්දේශය දක්වා උදෙසුවහොත් ಉද್දිිට්ठන්කෝ ආයස්මන්ත නිධනන් ಉද್දිිට්ඨ චತරෝ පාරාජිකා धම්මා ಉද್දිිට්ठ රස සංගාදි සේෂ ධම්මා ಉද್දිිට්ठාද අනියතා धම්මා, සුතාකෝ පනායස්මන්තේහි තිංස නිසගයාා පාචිතයා ධම්මා යනාදී පාටෙන් අවසන්කර එම පාඨය අවසානයේදී අනියතුද්දේශෝ චතුත්හෝ කියා අවසන් කළ යුතුය අනියතුද්දේශය ඉක්මවා දේශනා කරතහොත් සම්පූර්ණ ප්‍රාතිමෝක්ෂයම උද්දේශය යුතුය උදෙසෝ කළ ප්‍රාතිමෝක්ෂයෙහි එන පරිදීම අවසන්කොට විත්තාාරු දේසෝ පංචමෝ කියා නිම කළයුතුය